ස්මාර්ට් ලාස් රූම් එක කියලා කියන එක ආයෝජනයක්. ඉස්සරහට කරන්න ද IT තොරතුරු තාක්ෂණය වගේ ශේෂ්‍රයක් ඩිවලප් කරන්න පුළුවන් වැඩක්. අද විපක්ෂ නායකට තිබුණනේ ජනාධිපතිවරණයක් ඉස්සරහ එනවා. ඒ නිසා මේ සල්ලි ටික ඔක්කොම මම තියාගන්න ඕනේ, මට පක්ෂයට හම්බෙන්නේවා කියලා තියාගන්න තිබ්බනේ. NPP එකේ ඒව තියාගෙන ලස්සන්ට කරන්නේ, ලොකුට වියදම් කරන්නේ. අද සජිබේට මේ ඒ වියදම් කරපු එකක් ප්‍රශ්නයක් වෙලා තියෙනවා මෙතිවරණ ව්‍යාපාරයට. ඔව් ඒක තමයි. දැන් මිනිස්සු ඒක අපි අපේ තාරුණ්‍ය වුණත් ඒක හිතන්න ඕනේ. වැඩක් බලන්න ඕනේ. රයිට්. මේ විනිහ මේක කරලා තියෙනවා. මේ මිනිස්සුගේ වටේ ඉන්නේ කවුද? හර්ෂ ඩිසිල්වලා වගේ, ඉරාන් වික්‍රමරත්නලා වගේ, කබීර් හෂීම්ලා වගේ. එතකොට ඉමිතියාස් බාකීර් මා. හැබැයි දිගින් දිගටම සමගි ජන බලවේගයේ චෝදනා කරන්නේ ජවිපෙට මේ ඔවුන්ගේ 88 89 කැරැල්ල 70 ගණන් වල කැරැල්ල. ඒකත් අර 70 නෑ වෙලා තියෙන තරුණයට ආමන්ත්‍රණය කරද්දී අවුරුදු 40ට අඩුවයට මේ කැරැල්ලක් ගැන මතකද? නෑ මතක නැති වෙන්න පුළුවන්. දැන් අපේ පොඩි දෙන්නට ප්‍රභාකරන් යුද්ධේ මතක නෑ. හැබැයි මේ ඒ කැරලෙන් පස්සේ ජාතික ජන බලවේගයේ ප්‍රමුඛ ඒ දේශපාලන පක්ෂවලට එවැනි දූෂණ චෝදනා නැහැ. ඒ හින්දා අපිට මේ කරන්න පුළුවන් කියන තරගේ තමයි උන්ගේ දූෂණ චෝදනා නැහැ. කරපු වැඩකුත් නැහැනේ. දූෂණ චෝදනා නැද්ද දන්නේ නැහැ. ඒගොල්ලෝ බලේ හිටියේ නැහැනේ. හරිද? පොඩි කාලයක් හිටියා. පොඩි කාලයක් හිටියා. ඒ හිටපු කාලය ඇතුළත කරපු කිසිම දෙයක් නැහැ. මැදදී දාලා ගියා. හරිද? ඒ කියන්නේ කිසිම විදියකින් මේ රටේ වාව් මෙන්න මේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්න තියුනේ ජීවිපී. හැබැයි මෙහෙම එකක් නෑ. මේ මෙතන දැන් අනුර කුමාර සනායක කියන්නේ ගමෙන් ආපු තඹුත්තේ ගමෙන් ආපු මේ කියන්නේ තඹුත්තේ ගම විද්‍යාලයේ අධ්‍යාපන ලාපු අපි ඔබ වගේ පොඩි තැනකින් පටන් ගන්න මේ සමාජයේ තිබ දරිද්‍රතාවයට මේ දින ප්‍රශ්න වලට මුහුණ දීලා ක්‍රමානුකූලවට ඇවිල්ලා එහෙම දන්න කියන්නේ මේ සමාජය ගැන දන්න කෙනෙක් කියලා අපි හිතුවත් එහෙම ඒ වගේ කෙනෙකුට බලය දීලා අපි අවුරුදු 5ක් මේ ප්‍රධාන පක්ෂ දෙකට අවුරුදු 75ක් බලය දීලා අපි බංකුල තුනක් නම් මේ අවුරුදු 5 ඔවුන්ට දීලා බලන්න කියලා තමයි මිනිස්සු කියන්නේ. නැහැ ඉතින් එහෙම මෙහෙමයි ගමෙන් ආවා කියලා හැම එකම දැනෙනවා කියන්න බෑනේ. බොරු කතාවක් නේ. දැන් ගමේ ඉන්නෝනේ ඕනතරම් පෝසත් මිනිස්සු. දැන් මං කියුවේ ගමේ සිට නගරේ දක්වා අද්දැකීම් තියෙනවා. ඕ අපි නගරේ හිටියත් අපි දුප්පත් මිනිස්සුනේ. අපේ තාත්තලා සාමාන්‍ය පොඩි රස්සාවල් කරපු මිනිස්සුනේ. අපි අද මෙහෙම හිටියත්. අපි අපේ දේවල් අපි ගොඩනගා ගත්තට. එතකොට ගමෙන් ආවා කියලා අනුර කුමාර දිසානායක මැතිතුමාට මේ රටේ දරුවෝ ගැනවත් මේ රටේ තරුණයෝ ගැනවත් මේ රටේ ගෑනු ළමයි ගැනවත් ස්පාසල් ඒ දරුවෝ ගැනවත් එහෙම නැත්නම් වතුකරේ ඉන්න ලයිම් ගෙවල් පේලි ගෙවල් වල ඉන්න ගෑනු ළමයි ගැනවත් සංවේදී නැහැ. ඒ සම්බන්ධව කරපු එක වැඩක් කියන්නකෝ. කතා කරපු එක තැනක් කියන්නකෝ. ඡන්ද කැම්පේන් එකට එක එක දේවල් කියනවා. එතන එකකව සංවේදී නැහැ. අඩුමතරමේ එතුමා එතුමගේ ඉස්කෝලේට ගිහිල්ලා එතුමා මම දැක්ක ගිහිල්ලා ලස්සනට කතා කරන හොඳයි. ගුරුවරු හම්බෙනවා. ඒ ඉස්කෝලේට බස් එකක් දීපු සජිත් ප්‍රේමදාසකින් අහනවානේ ඕවා වැඩද කියලා. එතකොට සංවේදීද? හැබැයි ප්‍රශ්න තියෙන්නේ මේ ප්‍රධාන පක්ෂ දෙකම දෙවන්ත දූෂණ චෝදනා එල්ල වෙනවා කියන්නේ අපිට පේන මානේ දූෂණ චෝදනා කියන්නේ. ඔව් ඉතින් සමගි ජන බලවේගය කියන්නේ UNP එක නෙමෙයිනේ. හැබැයි උමුත් හිටිය UNP හිටපුගේ 100%ක් මේ පක්ෂේ සමාජිකයෝ. ඔව්. එතකොට මේ ඒ නායකයා පිස්සෙක් නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා කියන්නේ පිස්සු. හරිද? 2015 මහින්ද රාජපක්ෂ මහත්මයාගෙන් ගලවලා රනිල් වික්‍රමසිංහගේ අතට දුන්නට පස්සේ රනිල් වික්‍රමසිංහ මොකද කරේ? පිස්සු නැටුවනේ. කෙලින්ම මහ බැංකුවෙන් පටන් ගත්තා. එතරම්ම ඉවරයි ඔක්කොම. හරිද? 2017-18 වෙනකොට මිනිස්සු අයියෝ මුංව ගෙදර යවන්න එළවන්න ඕනේ තැනකට වගේ ආවනේ මානසිකත්වය. අපෙත් ආවනේ. හරි? ඒකට පල්ලෙහා ඉන්න කට්ටිය පල්ලෙහා ඉන්නවා නම් වැඩක් කරන්න පුළුවන් මිනිස්සු නායක පිස්සෙක් නා මොකද කරන්න කියන්නේ? දෙරණ නාලිකාව අපි ගමුකෝ. ඒ නාලිකාවේ අයිතිකාරයා ඒ නාලිකාවේ නිර්මාතෘ අයිතිකාරයා පිස්සු නම් නාලිකාව ගැන කතා කරලා වැඩක් නැහැ. අපි මොන විදිහට අපේ වැඩේ හොඳට කරන්න හැදුවත් ඒක කරන්න බැරි නම් ඊට පස්සේ කවුරුට අපිට චෝදනා කරනවා මේගොල්ලෝ මෙතන හිටපු කට්ටිය මේක කරේ නැහැ අපිට කරන්න බෑ නායකයා පිස්සෙක්. එහෙම නෙන්නේ. නමුත් එහෙම නෙමෙයි. නායකයා හරියට ඉන්න ඕනේ. නායකයා හරි නැති හින්දා තමයි ඒකේ වැඩක් කරන්න පුළුවන් මිනිස්සු ටික ගලවගෙන ගියන්නේ. හැබැයි මේ වංචාව දූෂණය කියන එක තමයි ඔවුන්ගේ ප්‍රධාන සටන් පාඩේ. ඔබ හිතනවද සජිත් ප්‍රේමදාසගේ පාලනයකට ඒ වංචා දූෂණය නැති කරන්න පුළුවන් කියලා? මොකද හේතුව ඒ චෝදනා එල්ල වෙච්ච බොහෝ පිරිසක් ඉන්නව
අපි පටන් ගත්තොත් එමේ මහ බැංකුවට ෆුට්නෝට් මහ බැංකු සිද්ධිය සම්බන්ධයෙන් කෝප කමිටුවේදී මේ ෆුට්නෝට් දාපු කට්ටිය පොත් ලියපු කට්ටිය يعني ඒ රනිල් වික්‍රමසිංහගේ ක්‍රියාදාමයන් සාධාරණී කරපු කට්ටිය ඉන්නවනේ දැන් NPP එක කියන්නේ අපි කම්පයා කරලා මේගොල්ලොත් එක්ක ගත්තාන් පස්සේ අපි දූෂණයෙන් තොර කණ්ඩායමක් NPP එක කොහොමද කියන්නේ එතන ඉන්නයි දූෂණයෙන් තොරයි ඉන්න දූෂණේ නැහැ කියලා අපි දන්න මිනිස්සු ඉන්නවනේ දූෂණය කරපු එක එක මේ ආයතනවල මේ දූෂණ වංචා කරපු මිනිස්සු සාක්ෂිත එක කියන්න පුළුවන් පුළුව කවුද නම් කියන්න බෑ ඔව් නෑ මම කියන්නේ එහෙම ඉන්නවද සමහර දේවල් තියෙනවා හදන්න බැරි වංචා කරපු ඒවා ඒකේ හදන්න බැරි කිව්වේ ඒව නිවැරදි කරන්න බෑ ආයි හරිද එහෙම අය ගිහිල්ලා උතන මේ කතා බහ කරනවා හරි ලොකු කතා කියනවනේ විද්වත් මණ්ඩලවල ඉන්නවනේ අද අලුත් විද්වත් මණ්ඩල ඔව් ඉන්නවනේ එතකොට එහෙම අපි මේ අපි ඇවිල්ලා පේන්න තියෙන දේ ගැන විතරනේ කතා කරන්නේ. ඔපෙනෙන තියෙන ගොඩක් සමහර දේවල් තියෙනවනේ. ඔව්. එතන තනිකර සමහර අය ඉන්නවා. එලියට ඇවිල්ලා දෙන ඉන්ටර්විව්ස් දැක්කම මේ අලුත් ඒ NPP කින් අලුත් කට්ටිය මේ තරහකට නෙමෙයි මේ කාටවත් කියන්නේ හරිද? ඔව්. මේ වෙලාවේ අපට අපිට රිස්ක් එකක් තියෙනවා. මට බයක් තියෙනවා. මම ආසයි මේ රට ඇතුලේ ඉන්න. බොරුවක් කරලා හෝ මොනා හරි දෙයක් කරලා මේක හරි බලය ගන්න එක කාට හරි ගන්න පුළුවන් කියන්නේ අනාගත්තොත් අපි මොකද කරන්නේ කියන ප්‍රශ්නේ තියෙනවානේ මට මං ආස මගේ රට ඇතුළේ ඉන්න මං ආසද මගේ රට වැටෙනවට මං හිතන මේක මගේ රටනේ වේෂෝ ඔය කතාව කියන්නේ 2019 ගෝඨාභය රාජපක්ෂ අධ්‍යක්ෂකමත් එක්කනේ ඔව් දැන් හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දේශපාලනයේ මේ ක්‍රියාකාරී දේශපාලන චරිතයක් නෙවෙයි හැබැයි දැන් අනුරකුමාර සනායකතුළු මේ NPP කණ්ඩායම 94 ප්‍රජාතන්ත්‍රවාදී බව අනුර කුමාර දිසානායක මහත්මයා මෙම තියන්නක පැත්තක අනිත් ක්‍රියාකාරී දේශපාලන හිටපු කට්ටිය කියන්නේ දැන් NPP ගේ ඉන්නේ මං කියන්නේ දැන් ඔවුන්ගේ ඉන්න කණ්ඩායම ලාල්කාන්ත ඔව් සහෝදරයා ඉන්නවා ඉන්නවා හඳුන්නේති සහෝදරයා ඉන්නවා වසන්ත සමරසිංහ ඉන්නවා බිමල් රත්නායක ඉන්නවා ඔව් තව ඒ වගේ ඉතිරිසිල මහත්මයා ඉන්නවා ඒ පැත්තෙන් ඔය පස් දෙනානේ ඔව් ඊට පස්සේ අර අනිත් එක කියන්නේ මොකද හවුද දේශපාලන හිටපු ඔක්කොම වාර වැඩ කළා අමාත්‍යාංශ අරගෙන වැඩ කරලා එහෙම කරපු කට්ටිය කියන්නේ මට කවුදීටි එහෙම ලොකු කණ්ඩායමක් නෑ ඔව් එතකොට එහෙම නැති අය දැන් අපි ඉන්ටර්විව්ස් වල දැන් මෙහෙමනේ දැන් මේ වෙලාවෙ ඉදිරිය ඇල්ල කියලා කියන්නේ හැම වෙලේම කරන හැම එකම වාව් කියන එකක්නේ ඇවිල්ලා තියෙන්නේ හරිද කරන වාව් කියන එක ඇවිල්ලා තියෙනවානේ එතකොට අර දැන් ඇවිල්ලා මම දැකලා තියෙනවා සමහර අය ඇවිල්ලා සමහර ඉන්ටර්විව්ස් වලට ඇවිල්ලා නානවා කියන්න ගිහිල්ලා හරි business forum ගැන කතා කරන්න ගිහිල්ලා අරව ගැන කතා කරන්න ගිහිල්ලා මේව ගැන කතා කරන්න ගිහිල්ලා දන්න මිනිස්සු ඒ වගේ ප්‍රශ්න ආවම ආව් ඒක ඇත්ත ඒක එහෙම ඒක නෑ එහෙම නෑ කියනවා මම හරි නියමර සූර්ය මැතිණියගේවත් දැකලා තියෙනවානේ ඒ වගේ SOS ද SOE ද මොකක්ද එකක් ගැන කතා කරන්න කියලා නානවනේ ඈ එතකොට මේ රටනේ අපි ඔබ කියන්නේ උන්ට මෙහෙම නිශ්චිත කණ්ඩායමක් නෑ ආධුනික කණ්ඩායමක් ඉන්නේ ඔව් ආධුනික කණ්ඩායමක් ඉන්නේ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මම දැක්ක ලස්සනට විශ්ලේෂණය කරන එක සමාජ මාධ්‍ය නම කිව්වර කමන්නේ කමන්නේ සෙල් බ්ලොග් එකේ ඔව් මංජු නිසංක දෙකම අරන් කියනවනේ ඒ මංජු නිසංකලා මොකක් හරි එයාගේ සබ්ජෙක්ට් එකේ යා ඒක දන්නවනේ ආර්ථිකය සම්බන්ධව හොඳට ලස්සනට කියනවා ඔව් අපි ඒවත් අහනවා අහනකොට වඩාත් ප්‍රායෝගික මොකද්ද කියන එක සජබේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශයද NPP ගේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශයද කියලා කියනවනේ මං ඊයේ තමයි මම ඔය බැලුවේ පැයයි ගානක් වීඩියෝ එක තියෙනවා හරි මම බැලුවම එයා කියන්නේ නෑ මේක ප්‍රායෝගිකයි මේව හදලා තියෙන්නේ වැඩක් ගන්න මිනිස්සු හර්ෂලා දැන් හර්ෂද සිල්වලාට අසාර්ථකයි කියන්න බෑනේ දැන් බලන්නකෝ සුවසරිය වගේ ප්‍රොජෙක්ට් එක අද අපි හැමෝටම ඒක NPP ද JVP ද UNP ද කියලා නෑනේ